සියලු ජයග්‍රහණ වලින් දිනා දී ඇත්තේ ශ්‍රී ලාංකීය භූමියේ නිදහස හා අභිමානයයි. ලද ජයග්‍රහණ වලින් මුදන් නොවේ එම ජයග්‍රහණ මාතෘභූමිය වෙනුවෙන් සුරකිමු ජනපති පවසයි. අද මේ හැම ජයග්‍රහණයක් තුලින්ම අපිට කියන්නේ මොකද්ද? දෙන පාඩියුනේ. රට පාවා දෙන්න එපා. මේ රට ශ්‍රී ලංකාව ලෝක සිටියේ මේ ඉහළම තැනට ඔසවා තබන ගමනට මේ රටේ ජනතාවගේ සහයෝගය තියෙනවයි කියන එක නොවේද? අපි අන්නේ සඳහායි දැන් ගමන ආරම්භ කළා තියෙන්නේ. අපි බොහොම පැහැදිලි තීන්දුවක් අරගත්තා. අද අපි විඳින ප්‍රශ්න අපි පීඩා විඳින ප්‍රශ්න අනාගතයට අපි බාර දෙන්නේ නැහැ. අනාගත පරපුරට මේ දූ දරුවන්ට ඉපදින්නින් දරුවන්ට අපි බාර දෙන්නේ නැහැ කියන තීන්දුවට එදා මහින්ද චින්තනය තුලින් අපි ප්‍රකාශ කරා. අද අපේ මාතෘභූමිය ජයග්‍රාහී යුගයකට අවතීර්ණ වෙලා ඉවරයි. මේ දිනන්නේ මේ රට මේ ජයග්‍රහණ වලින් රැකෙන්නේ ඔබ මා උපන් මේ මාතෘභූමියයි. අපේ රට අපේ අම්මා අපිට අමතක කරන්න බෑ. ඒ නිසා මේ රට රැකගන්න මේ මාතෘභූමිය රැකගන්න මේ මාතෘභූමියේ කිසි කෙනෙකුට ඕනෑ ආකාරයෙන් මෙහෙවන්නට ඌ පාවා දෙන්නට ඉඩ තියන්න පුළුවන් කමක් නෑ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ කළුතර වර්ණ නියු ප්‍රනාන්දු අනුස්මරණ පාපන්දු ක්‍රීඩාංගණය ජනතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමිනි. අදියර දෙකකින් නවීකරණය කෙරුණු මෙම ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩාව සඳහා විශේෂිත වූ ශ්‍රී ලංකාවේ දෙවන ක්‍රීඩා සංකීර්ණයයි. ආසියානු පාපන්දු සම්මේලනයේ උපසභාපති මනිලා ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයතිව රුපියල් මිලියන 82ක වියදමින් එය ඉදිකෙරිණ. ක්‍රීඩා මණ්ඩපයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, ක්‍රීඩක නිදන ශාලාවක්, පරිපාලන කාර්යාලයක් සහ පරිගණක පහසුකම් වලින් සමන්විත ලේකම් කාර්යාලයකින් එය සමන්විතයි. මනිලා ප්‍රනාන්දු මහතාගේ මෑණියන් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වුවාය. රණවිරු පවුල් පහකට නිවාස ආධාර ලබා දීමද මෙහිදී සිදුවිය. මනිලා ප්‍රනාන්දු මහතා ඊට අනුග්‍රහය දැක්විය. ගාමිණී ලොකුගේ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුද ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති මොහොමඩ් බීන් හමාම් මහතාද මෙහිදී අදහස් දැක්වූහ. නිර්මල කොතලාවල නන්දන ගුණතිලක යන අමාත්‍යවරුද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරුද තරුණ්‍යට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.